මිනිසා පරිභෝජනය කරනු ලබන ඇඳුම් පැළඳුම් ඇතුළු සියලු පාරිභෝගික ද්‍රව්‍යමින්ම ආහාරවලටත් විශාල ලෙස මීයන්ගෙන් හානි සිදුවීම වර්තමානයේ දැඩි ගැටලුවක් බවට පත්ව තිබෙනවා. කෘෂිකර්මාන්තය තුළද වීවගාව ගත් විට අඩුවැඩි වශයෙන් මීයන්ගේ හානියට ලක්වනවා. මීයන් නිසා සිදුවන හානිය තක්සේරු කිරීමටත් ඒ සඳහා උපක්‍රමික ක්‍රමවේදයන් සෙවීමටත් බතලේගොඩ වී පරේෂණ හා සංවර්ධන ආයතනය වසර ගණනාවක පෙර සිට පරේෂණ ආරම්භ කරනු ලැබුවා. අපි දන්නවා වෙල් මීයන්ගේ හානිය කුඹුරේ ශේෂ්ත්‍රයේදී පමණක් වුණත් මීයන්ගේ හානිය එදිනෙදා අපි භාවිතා කරන බඩු බාහිර ආදී සිට පොත්පත් ඇඳුම් පැළඳුම් සිට සියලුම දේට හානි කරන සෑම අතින්ම කරදරකාරී පරිබෝධකයෙක් තමයි මීයන් කියලා හඳුන්වගන්නේ අපි. නමුත් වෙල් මීයන් ප්‍රධාන වශයෙන්ම වීවගා ශේෂ්ත්‍රවලට තමයි හානි සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම බැන්ඩිකෝටා බෙන්ගාලෙන්සිස් කියන විශේෂය තමයි මේ ආකාරයට අපිට දැඩි ලෙස හානි කරන්නේ. අපි පීපරේෂණ ආයතනයේ විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා තිරසාර පරිසර පාදක වෙල් මීයන් කළමනාකරණ ක්‍රමවේදයක් අපේ ගොවි මහතුරුන්ට හඳුන්වා දෙන්න. ඒ සඳහා අවශ්‍ය අපි මූලික පරේෂණ රැසක් මේ වන විට සිද්ධ කරලා තියෙනවා. හානි තක්සේරුවක් හානි කරන ප්‍රමාණය පිළිබඳ පරේෂණයක් සිද්ධ කරලා තියෙනවා. එහින් අපි අනාවරණය කරගෙන තියෙනවා 10% දක්වා වූ ප්‍රමාණයක් ශේෂ්ත්‍රයේදී ඍජුව හානි වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිම හානි කරන අවස්ථා විදිහට අපි හඳුනාගෙන තියෙනවා මල සලකුණු වීමේ සිට කරල් පැහෙන අවස්ථාව දක්වා කාලවකවානුව තුළ තමයි වැඩි වශයෙන් හානි සිද්ධ කරන්නේ. ඒත් එක්කම අපි ගබඩා තුළදී අපේ කොච්චර දුරට හානි වෙනවද කියන කාරණයත් අපි හොයා බලලා තිනවා. ඒකත් අපිට 9% දක්වා හානි වෙන්න පුළුවන් 1% සිට. ඒ ආකාරයට අපිට දැඩි හානියක් සිද්ධ කරන මේ මීයන්ගේ හානිය මේතා ප්‍රබල වෙන්න හේතු සාධක උනේ ගොඩක් දුරට ස්වභාවික පරිසරය තුළ තිබුණු තුල්්‍යතාවයේ බිඳ වැටිලා ස්වභාවික පරිසරයෙන් අපට තිබුණු ඒ කළමනාකරණයට වෙච්ච දායකත්වය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා ඕනෑම සත්ව කාණ්ඩයකට පරිසරය තුළ ඔවුන් ගොදුරු කරගන්න සත්ව කාණ්ඩයක් ඉන්නවා. ඒ ආකාරයට ආහාර දාම ආහාර ජාල කියන එකිනෙකින් සම්බන්ධ වෙලා තමයි මේ සමස්ත පරිසරය තුළ ඉන්න ජීවී කොට්ටාශයන් සමබරව වැඩි නොවී පවතින්නේ. නමුත් මේ වන විට විවිධ හේතුන් නිසා විශේෂයෙන්ම උරග විශේෂ සර්ප විශේෂ ගොදුරු කරගන්නවා මේ මීයන්ව. ඒ ගොදුරු කරගන්න සර්ප විශේෂවල ලොකු අඩුවක් තියෙනවා. කැලෑ ප්‍රමාණයේ හෙලිපෙහෙලිවීම, ඒ පරිසරයේ උන්ට ඉන්න තියෙන වාසස්ථාන අඩුවීම, ඒ තුළින් මේ සත්තු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපේ විලෝපික කුරුල්ලන්ගෙන් විශේෂයෙන්ම රාත්‍රිකාලීන බකමූණන් බස්සන් වගේ කුරුල්ලන්ගෙන් සෑහෙන ප්‍රමාණයක අපිට මේ සඳහා පාලනයට දායක වෙලා තියෙනවා. අන්න ඒ කාරණත් අඩු වෙලා තියෙනවා මේ වන විට. මේ සියලු කාරණාවල අවසන් ප්‍රතිඵලය විදිහට වර්තමානයේ සෑම කණ්ණයකම එන්නෙන්ඩ වෙල් මීයන්ගේ හානිය වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ. මේ මීයන්ගේ හානිය වාර්තාවන අවස්ථාවලදී අපේ ගොවි මහත්තුරු ඒ හානිය වෙනත් හානියක් විදිහට හඳුනාගෙන කෘෂි රසායන භාවිතා කරනවා. ඒ තුළින් දෙවැන්ත පරිසර හානියක් වෙන්න පුළුවන්. මුදල් අපතේ යන්න පුළුවන්. නිවැරදිව හඳුනා ගැනීම ඕනෑම පරිබෝධ හානියක් ඉතාමත්ම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මේ වෙල් මීයන්ගේ හානිය ආරම්භ වෙන්නේ ශේෂ්ත්‍රයේ මැදක සිට. ශේෂ්ත්‍රයක මැදක සිට තමයි ආරම්භ වෙන්නේ. කවාකාර අල්ලි වශයෙන් කමින් සම්පූර්ණම 95%ක් දක්වා වුණත් හානි වෙන්න පුළුවන්. මේ සඳහා කිසිදු පාලන ක්‍රමයක් අනුගමනය නොකළොත්. ඒ නිසා මෙන්න මේ හානිය මූලිකව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම බැන්ඩිකෝටා බෙන්ගාලෙන්සිස් කියන විශේෂය හානි කරන්නේ සාමාන්‍යයෙන් කෝණයේ අංශක 60ක පමණ කෝණයක් සහිතව තමයි කපලා තියෙන්නේ. අපිට ඒක පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම කපපුවගෙන් නැවතාපු රිකිලි තියෙනවා. තවත් පඳුරු දාලා තියෙනවා කපපුවෙන්. ඒ තුලින් අපට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම බණ්ඩිය කපලා ඒ ටික කාලා දානවා. බණ්ඩිය අවස්ථාවේදී දැඩි ලෙස හානි කරනවා. එතකොට මේ මීයන්ගේ ජීවන චක්‍රයේ හැඩ ගැහිලා තියෙනවා. උපරිම පැටවුතල ප්‍රමාණයක් ඇති කරලා ඔවුන්ගේ ගහණය උපරිම මට්ටමට එන්න අවස්ථාව විදිහට මෙන්න මේ හීම් බණ්ඩිය අවස්ථාවේ සිට ඒ කරල් පැහෙන අවස්ථාව දක්වා කාලය තුල තමයි ආහාර සුලභතාවයත් එක්ක මේ මීයන්ගේ උපරිම ගහන ඝනත්වයක් එන්නේ. ඉතින් මේ සඳහා අපි විවිධ පරීක්ෂණ කරා. අපි වතුර ප්‍රමාණයත් එක්ක මීයන්ගේ ගහණය කොහොමද වැඩි වෙන්නේ? එහෙම නැත්නම් වෙල් මීයන්ගේ හානිය වැඩි වෙන්නේ කොහොමද කියලා අපි අධ්‍යයනයක් කරා. ඒ අනුව අපි හොයාගත්ත වතුර ප්‍රමාණය වැඩිවීමත් සමගම යම්කිසි අඩුවක් තියෙනවා හානියේ ස්වභාවයේ. ඒ වගේම තවත් අධ්‍යයනයක් කරා අපි වල් පැලෑටි තියෙනකොට කොහොමද ශේෂ්ත්‍රයේ මීයන්ගේ හානිය. වල් පැලෑටි වැඩිවීමත් එක්ක ඔවුන්ට ආරක්ෂාව, වාසස්ථාන,
සැඟවි සිටීමට තියෙන ඉඩකඩත් එක්ක වෙල්මියන්ගේ හානිය අතිශයින් වැඩි වෙනවා වල් පැලෑටි ගහනේ වැඩිවීමත් සමගම. පාලන ක්‍රමවලට යද්දී අපි ලාභදායක ඉතා සරල පාලන ක්‍රමයක් විදිහට අපි හඳුනාගත්ත උගුල් භෝගයක් විදිහට වී කියන වර්ගය යොදාගනිමින් අපි ප්‍රධාන වශයෙන් වගා කරන වී වර්ග 16ක් යොදාගනිමින් අපි පරීක්ෂණයක් සිදු කරා. අන්නේ පරීක්ෂණයේ ප්‍රතිඵලයන්ට අනුව අපි කන්න කිහිපයක් සිදු කරන ලද ප්‍රතිඵලයන්ට අනුව BG 403 වෙල්වල ඉන්න වෙල්මීයන් කියන වැඩිම ඉන්න විශේෂය වැඩි වශයෙන්ම හානි කරන්නේ මේ 403 කියන වර්ගයට කියලා අපි අනාවරණය කරගත්තා. ඒ මීයන් කළමනාකරණය කරන්න තියෙන ක්‍රමවේදයන් අතුරින් අපි ප්‍රධානම එකක් විදිහට අපි යොදාගත්තා අන්නේ වැඩි වශයෙන් මීයන්ගේ ෘචිකත්වය දක්වන BG 403 කියන වර්ගය යොදා ගනිමින් මෙන්න මේ උගුල් භෝගයක් විදිහට මේක සිද්ධ කරන්න. එහිදී අපට වැදගත්ම කාරණේ වෙන්නේ අපි මොන අවස්ථාවේද මේ උගුල් භෝගය සංස්ථාපනය කරන්න ඕන. ඔබට මේ දෙපසින් පේන ශේෂ්ඨය දැක ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට වර්ග මීටර 300ක් 250ක වගේ ශේෂ්ඨයක් අපි ඒක තෝරගන්න ඕන. ඒක තෝරා ගැනීමේදී තවත් වැදගත් කාරණයක් තමයි ඒක සීමාවට ආසන්න වෙන්න ඕන. මොකද අපි තෙච් කලාපයේ සහ අතරමැදි කලාපයේ තමයි වෙල්මියන්ගේ හානිය දැඩිව ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි ඒ තෙත් සහ අතරමැද කලාපවල කුඹුරු දෙපස ලොකු වනාත තියෙනවා. කැලේ සහිත කොටස් තියෙනවා, වගුරු සහිත කොටස් තියෙනවා. මෙන්න මේ කියන කොටස්වල මීයන්ට සැඟවිලා වාසස්ථාන කරගන්න ලොකු ඉඩකඩක් තියෙනවා. එතකොට මීයන්ගේ ගහණය වැඩිම අවස්ථාවක අපි මේක කළමනාකරණය කරන්න ගියොත් අපිට මීයෝ 10000 ගාණක් මරන්න සිද්ධ වෙන්න පුළුවන්. අල්ලන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගොයම්වල පැලාවදීදී මූලික අවදීදී තමයි අඩුම ගහන ගණත්වයක් ඉන්නේ. අන්නේ අඩුම ගහන ගණත්වයේ ඉන්න අවස්ථාවේදී අපි මේ BG 403 කියන වර්ගය මුලින් වගා කරන්න ඕන. ඒකේ අර මල සලකුණු වෙන අවස්ථාව එන්න ඕන අනිකුත් වර්ගයේ සංස්ථාපනය කළ පැලාවදීදී. අපි භෝගයේ සංස්ථාපනය කරලා පැලාවදී වෙන විටම අපි BG 403 කියන උගුල් භෝගය සඳහා යොදා ගන්නා මේ වර්ගය මාස 4 කාණ්ඩයට අයිති වෙන්නේ. ඒ නිසා අපි මේක අපි යොදාගන්නේ මාස 3ද 3හමාරද මාස 4ද කියන වර්ගය අනුව ඒකේ පැලගොයම වෙන අවස්ථාව වන විට වපුරලා මූලිකව පැලගොයම වෙන අවස්ථාව වන විට සති දෙකක් ඇතුළත මෙන්න මේ කියන අපේ 403 කියන වර්ගයේ එන්න ඕන හීම්බණ්ඩි අවස්ථාවට. අන්න ඒ ආකාරයට තමයි මේ උගුල් භෝගය සංස්ථාපනය කරන්න ඕන. එතකොට නියරවල් කුඩා කිරීම වෙල්මියන් පාලනය සඳහා තියෙන තවත් එක ක්‍රමවේදයක්. ඒ තුලින් ඔවුන්ට වාසස්ථාන හදාගන්න අපහසු වෙනවා. එතකොට මෙන්න මේ උගුල් භෝගයේ විදිහට යොදා ගන්න ලියද්ද තුල වෙල්මියන්ට උපරිම පහසුකම් අපි සලසනවා. වටේ නියර ලොකුවට විශාලත්වයෙන් තියෙනවා. ඒ තුල එතකොට එයාලට ගුල් හදාගෙන වාසස්ථාන හොඳින් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ වල් පැලෑටි ගොඩාක් තියෙනවා. ඔයාලට පේනවා මේ තියෙන ශේෂ්ත්‍රය තුල කොච්චර වල් පැලෑටි තියෙනවද කියලා. එතකොට එයාලට කිසිඳු බියකින් තොරව අර වෙනත් ගොදුරු වෙන විලෝපික පක්ෂීන්ගෙන් ඒ කියන අයගෙන් ආරක්ෂා වෙලා මෙයාලට සැඟවි හොඳින් මේක තුල හානි කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. අන්නේ අවස්ථා ප්‍රසස්ත අවස්ථා සියල්ල අපි මේකට ලබා දෙනවා. පළමු සතිය, ඒ කියන්නේ හීම්බණ්ඩි අවස්ථාවේ පළමු සතිය අපි කිසිදු උගුලක් කිසිම පාලන ක්‍රමයක් ඔවුන්ට යොදන්නේ නැතුව සතියක් විතර හොඳට ඒකේ ආහාර ගනිමින් හැසිරෙන්න දෙනවා. ඒ තුලින් තවදුරටත් ඔවුන් තහවුරු කරගන්නවා. මෙතන ඉතාමත් ආරක්ෂිත ස්ථානයක්, සුදුසු වාසස්ථානයකට අවශ්‍ය ප්‍රසස්ත තත්ත්වයන් තියෙනවා. ඒ වගේම ආහාර තියෙනවා. මෙන්න මේ කාරණත් එක්ක ඔවුන් කිසිදු බයක් සැකක් නැතුව මේක තමන්ගේ වාසස්ථානය කරගෙන හොඳින් ආහාර අරගෙන රිසිසේ සතියක් පමණ අපි ඔවුන්ට ජීවත් වෙන්න දෙනවා. ඉන් පස්සේ තමයි අපේ කළමනාකරණ ක්‍රමවේදයන් පටන් ගන්න. එතෙන්දී අපි විශ්වාස කරනවා කිලෝමීටර් 2-3ක සීමාවක් තුළ තමයි අපේ මීයන් ගමන් කිරීම සිද්ධ වෙන්නේ. අන්නේ වපසරිය තුළ ඉන්න මීයන් මෙන්න මේ කියන උගුල් භෝග කොටසට එනවා. ඉන් පස්සේ අපි කළ යුත්තේ අපේ අනිකුත් ඒ වගේ බණ්ඩි අවස්ථාවට පැමිණෙන්න කලින් අපි පාලන ක්‍රම යොදමින් මේ මීයන්ව අපි අල්ලල විනාශ කරන්න ඕන. ඒ සඳහා අපි උගුල් විශේෂ කිහිපයක් භාවිතා කරනවා. අපි මේ වගේ විශාල ප්‍රමාණයේ උගුල් දෙකක් අපි හදලා තියෙනවා. ඒ පිළිබඳව අපි අධ්‍යයනයන් කරගෙන යනවා. ඒක මේ සාර්ථක මට්ටමක තියෙනවා. ඒ තුලින් අපිට මේකට පැමිණෙන මීයන් වැඩි ප්‍රමාණයක් අල්ලා ගැනීම හැකියාව තියෙනවා. ඊට අමතරව අපි මේ සඳහා මීයන් මරන්න අකමැති අයට ඒ ආකාරයේ කූඩුවක් අපි භාවිත කරනවා. මෙන්න මේ ආකාරයේ සජීවී කූඩුවක් අපිට ඒකෙන් අල්ලා ගන්න පුළුවන් මීයන්. ඊට අමතරව මීයන් මරන්න අකමැති නොවන අයට මේ ආකාරයට මීයන් මැරෙන කතුරක් අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට අන්න ඒ ආකාරයට මෙතෙන්ට එන මීයන් මේ කියන කූඩු විශේෂ වර්ග 4 තුලින් අල්ලලා අපිට විනාශ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට අපිට කන්න කිහිපයක් සිද්ධ කරොත් මේ වගාව
අපිට මේ වෙල්මීයන්ගේ හානියෙන් ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන්. ඔබට දැන් දැක ගන්න පුළුවන් මේ මේ දෙපස තියෙන වටේට තියෙන ශේෂ්ත්‍රවල පොඩ්ඩක්වත් හානියක් ලක් වෙලා නැහැ. අපි මේක කන්න තුනක විතර අපි අතලොකඩ බී පරීක්ෂණ ආයතන තුල සිද්ධ කරනවා. මේක નિયમિત වේලාවට පිහිටවීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේකට එකතු වන මීයන් අපි අනිවාර්යෙන්ම අල්ලලා වෙනත් ප්‍රදේශයකට කැලෑබද ප්‍රදේශයකට ගෙනihin දාන්න ඕන අනිකුත් ශේෂ්ත්‍රයකට දාන්න එපා කිසි විටකත් නැත්නම් ඉතින් අපි කොතරම් අකමැති වුණත් පලිබෝධකින් විදියට සලකලා මරන්න සිද්ධ වෙනවා. නමුත් මේක ක්‍රියාත්මක නොකරොත් අපේ යායේ තියෙන අක්කර 25ක 30ක හෙක්ටයාර 50ක 60ක වපසරියකින් කොටස් කොටස් වශයෙන් වන හානිය එකතු කරලා බැලුවාම හෙක්ටයාර 3-4ක් 100ක ප්‍රමාණක හානියක් වෙච්ච ආකාරයට හානියක් වෙන්න පුළුවන්. නමුත් හෙක්ටයාර 3-4ක හානිය වළක්ව ගන්න අපි වර්ග මීටර 250ක් 300ක් කැප කරන්න පුළුවන්කම තියෙනවා අපිට. ඒ තුලින් අපිට මේක තිරසාරව අර පරිසර පාදක ක්‍රමවේදය තුල තියෙන ප්‍රධාන තිරසාර ක්‍රමවේදයක් විදිහට මේ උගුල් භෝගයේ විසින් අපිට මේ වෙල්මීයන් පාලනය කරන්න පුළුවන්. හැම වෙලාවකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපේ ප්‍රතිපත්තිය තමයි රසායනික භාවිතය අවම කරමින් තිරසාර පරිබෝධ කළමනාකරණ තුලින් අපේ වගාවන් ආරක්ෂා කරගන්න රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම. අනේ ඒ තුලට වෙල්මීයන් කළමනාකරණය කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි පරිසර පාදක වෙල්මීයන් කළමනාකරණ ක්‍රමවේදය. ඒ තුල තිබෙන ප්‍රධාන ක්‍රමයක් විදිහට ප්‍රධාන සාර්ථක ඉතා සරල තාක්ෂණ ක්‍රමවේදයක් විදිහට අපේ ගොවි මහත්තුරුන්ට මේක අපි හඳුන්වලා දෙනවා. මේක භාවිතා කරන්න කියලා අපි ගොවි මහත්තුරුන් ඉල්ලනවා. මෙන්න මේ උගුල් භෝග වගාව BG403 කියන දී ප්‍රභේදය යොදා ගනිමින් નિયમિત කාලයේ සාර්ථකව මේක යොදා ගත්තොත් අපිට ඉතා සාර්ථකව වෙල්මීයන්ගේ හානිය අවම කරගන්න පුළුවන්. මේක අපි හැම දිනම යායේ හැමෝම කොටස් කිහිපයක් එකතු වෙලා හැම යායකම සිද්ධ කරන්න ඕන. ඒ වගේම අපි හැම කන්නේකම පුරුද්දක් විදියට කරන්න ඕන. බින්සකස් කරන අවස්ථාවේ නියර කොටල ගුල් විනාශ කරලා අපිට මීයන් විනාශ කරන්න පුළුවන්. එතනින් මීයන් ගොඩක් පාලනය කරන්න පුළුවන්. මූලික අවස්ථාවේ ඉන්න මීයන් විශාල ප්‍රමාණයක් ඒ අවස්ථාවේදී බිම පෙරලීම තුලින් බින්සකස් කරන අවස්ථාවේ විනාශ කරන්න පුළුවන්. ඒ වගේම එතනින් පස්සේ ඉතුරු වෙන මීයන්ගේ ප්‍රමාණය ඉතා අඩුයි. ඒ මීයන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නේ බණ්ඩි සහ එතනින් පස්සේ අවස්ථාවන විට. අන්න ඒ අවස්ථාවට පැමිණෙන කලින් මේ ආකාරයට යායේ තෝරාගත්ත යායේ කැලේට සීමා වෙන මායිම් වෙන ශේෂ්ත්‍ර තෝරගෙන අපේ ගොවි සංවිධානය එකතු වෙලා අපේ ගොවි මහතුරු එකතු වෙලා මෙන්න මේ උගුල් භෝග සඳහා තෝරාගත්ත ස්ථාන 10ක් පමණ ලොකු යායක නම් කුඩා යායක නම් ස්ථාන 5ක් පමණ යොදාගෙන අපිට මෙන්න මේක සාර්ථකව කරොත් ඔබට ඉතා හොඳින් මේ වෙල්මීයන් කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ නිසා අපේ අස්වනු අහිමි වෙන්නේ. ඒ වගේම මේ මීයන්ගෙන් අපිට මී උණ ඇති වෙනවා, ගොඩක් හානි වෙනවා. අපේ ගොවි ප්‍රජාවට විශාල වශයෙන් ප්‍රශ්නයක් වන මේ වෙල්මීයන් කළමනාකරණයට ඉතා සාර්ථක ඉතා හොඳ සරල තාක්ෂණ ක්‍රමවේදයක් විදියට, පරිසරයට හිතකර තාක්ෂණික ක්‍රමවේදයක් විදියට, මුදල් අවම වශයෙන් වැය වෙන තාක්ෂණික ක්‍රමවේදයක් විදියට මෙන්න මේ කියන උගුල් භෝග වගාව නැත්තම් වී වර්ගයේම යොදාගෙන 403 කියන වී ප්‍රභේදය යොදාගෙන මෙන්න මේ වෙල්මීයන්ගේ උගුල් විදිහට භාවිතා කරලා අපිට මේක සාර්ථකව කළමනාකරණය කරගන්න පුළුවන්.